අවසරයි අනුබුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනා අද දේශනාවේ ප්‍රඥා විමුක්තියයි චේතෝ විමුක්තිය ගැන තමයි කතා කළේ. මට තියෙන ප්‍රශ්නය චේතෝ විමුක්තියේදී ධ්‍යාන විතක්ක විචාර ධ්‍යාන ගැන නෙමෙයි මගේ පළවෙනි ප්‍රශ්නය. සවිතක්ක චවිචාර අරිය ධ්‍යානය ලබන්නේ යම් කෙනෙකු එයා යෝනිසෝ මනසකාරයෙන් කටයුතු කරමින් සතර අනුසති වඩමින් කටයුතු ගමන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙකුට සවිතක්ක සවිචාර ධ්‍යානය ලබන්නේ සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේද එහෙම නැත්නම් පත්වීමට පෙරද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නය. දැන් මෙහෙමයි, ඔය ධ්‍යානයක් ලැබුවට ඒක සෝතාපන්න ඵලයට පත්වෙන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. සෝතාපන්න ඵලයට පත්වෙන්න නම් සද්ධා ඉන්ද්‍රිය චක්කුං උදපාටි දහම් මැස පෑදෙන්න ඕන. තේරුණාද? ධ්‍යානයක් ලැබුවට දහම් මැස පෑදෙන්නේ නැහැ, ධම්ම චක්කුං උදපාටි වෙන්නේ නැහැ. ඥානං උදපාටි වෙන්නේ. හැබැයි යම් චේතෝ විමුක්තියක් ලැබෙනවා. තේරුණාද? එතකොට මේ දහම් මැස පෑදීමට සද්ධා ඉන්ද්‍රිය මතු වෙනවීමට කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන. මේ සද්ධා ඉන්ද්‍රිය මතු වෙන්නේ, දහම් මැස මතු වෙන්නේ, පෑදෙන්නේ මේ කියන අනුස්සති වැඩිවීමෙන්ම පමණයි. කසින භාවනාවක් හෝ වෙන මොනවා හෝ භාවනාවක් කිරීමෙන් සද්ධා ඉන්ද්‍රිය මතු වෙන්නේ නැහැ, සද්ද කුලපුත්තස වෙන්නේ නැහැ, දහම් මැස පෑදෙන්නේ, ධම්ම චක්කුං උදපාදි වෙන්නේ නැහැ. කසින භාවනාවකින් ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේත් අරිත්ත සූත්‍රයේත් තව සූත්‍ර ගණනාවකමත් කියලා තියෙනවා. කසින භාවනාවක් කිරීමෙන් කීයටවත් ඥානාභිඥා ලැබුණට සද්ධා ඉන්ද්‍රිය මතුවලා සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ නැහැ. සද්ධා ඉන්ද්‍රිය මතුනේ නැත්නම් වායාමයේ සම්මා වායාමයේ විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය මතුවෙන්නේ නැහැ. සම්මා සමාධියටපත් වෙන්න බෑ. ප්‍රඥා ඉන්ද්‍රිය මතුවෙන්නේ නැහැ. එතකොට මේ නිවන් දකින්නවා කියන්නේ ප්‍රඥා විමුක්තිය කියන්නේ පඤ්ඤා ඉන්ද්‍රිය මතුවෙන්න ඕන. පඤ්ඤා ඉන්ද්‍රිය මතුවෙන්න නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පහම පූර්ණ වෙන්න ඕන. තමන් තුල මතුවෙන්න ඕන. ධානයකදී ඒ පහෙන් එකක්වත් මතුවෙන්නේ නැති නිසා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඔය ධ්‍යාන රූපී ධ්‍යාන හතරෙන්ම මේ සද්ධා ඉන්ද්‍රිය මතුවෙන්නේ නැති බව පුද්ගල සූත්‍රවල කායගත සති සූත්‍රයේ ධ්‍යාන නිසේ සූත්‍රයේ බොහෝ සූත්‍රවල බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. පැහැදිලි. දෙවෙනි ප්‍රශ්නේ අරියතුන් වහන්සේ අර කල්ප 91ක් ගැන කතා කරනවා ඔබ වහන්සේ දේශනාවලදී. එතකොට ඒ කල්ප 91 කියන්නේ කල්පයක් කියන්නේ අර මහා මොහොද? නෑ නෑ, ඒක මහා කල්පය, මහා බද්ධ කල්පය. හ්ම් හ්ම්. කල්ප කිව්වේ කාල පරාස 91ක්. දැන් ඔබ මේ එක කල්පයක් මනුෂ්‍ය කල්පය. එහෙමයි. බැරි වෙලාවත් ඔබ මිනිහෙක් වෙලා ඉපදිලා මැරිලා මදුරුවෙක් වුණා නම් ඒ මදුරු කල්පයට තියෙන දවස් 8යි 9යි. බල්ලෙක් වෙලා ඉපදුනා නම් අවුරුදු 12ක් 11ක්. එහෙමයි. ඒ වගේ එක එක කල්පවල එක එක වයස තියෙනවා. ඒ සියලු වයසවල වලට බුද්ධ දේශනාවේ මාර්ගදීපාසාවෙන් කල්ප කිව්වා. කාල පරාසය. එහෙමයි. එතකොට කල්ප 91ක් කියන්නේ පසුගිය, අපි හොඳට සිංහල භාෂාවෙන් කියනවා නම් උපත් 91ක්. අර ඊට පෙර 92 වෙනි උපතක් තියෙනවනේ. එහෙමයි. අතීතේ 92 වෙනි උපතේදී ඔබ එකතු කරගත්ත සියලුම දේ අහෝසි වෙනවා. 91 කල්පය තුල කරගත්ත දේවල් ඉතුරු වෙනවා. ඒකයි මහා බ්‍රහ්මායු සූත්‍රයේ මේ 91 කල්ප කතාවක් බුදුහාමුදුරුවෝ දේශනා කළා.
එතකොට අරියතුන් වහන්සේ ඒ 91 කල්පයට සීමාන්විත උනේ ඒකම ධර්මතාවයද? ඒක නියාම ධර්මයක්. ධර්ම නියාමයක්, කර්ම නියාමයක්. පැහැදිලිද? පැහැදිලි ඔබ වහන්සේ. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. පැහැදිලි. ඒ නියාම ධර්ම කියන ඒවා නියත වශයෙන්ම ක්‍රියාත්මක වන ධර්ම, කාටවත් වෙනස් කරන්න බැ. බුදු කෙනෙකුටවත්, විශ්වකර්මයෙකුටවත්, සර්වබලධාරී දෙවි කෙනෙකුටවත්, කිසි කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් දේවල් නොකරන්න බැරි දේවල් තියෙනවා. ඒවට කියනවා නියාම ධර්ම. ඒ ධර්ම නියාමයේ, කර්ම නියාමයේ, බීජ නියාමයේ, උතු නියාමයේ, චිත්ත නියාමයේ. පැහැදිලි. අරියතුන් වහන්සේ, ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික